සමහර වෙලාවට අපේ සමාජයේ අදහසක් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් තමයි මේ ප්‍රමිති නිෂ්පාදනය කරන්න කියලා. ප්‍රමිති ආයතනයේ නිලධාරීන්ට ඕන වැලියුස් දාලා ස්ටෑන්ඩඩ් ලිමිට් සෙට් කරනවා කියලා. එතකොට එතන පොඩි නිවැරදිවීමක් වෙන්න ඕනේ. මම ප්‍රොසෙස් එක බ්‍රීෆ්ලි කියන්නම්. මුලින්ම ස්ටේජ් 0 කියලා අපි පටන් ගන්නෙ. හේතුව මොකද මේක ෆේක් ස්ටෙප් එකක්. මෙතන අපි ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්නම් ප්‍රමිතියක් නිෂ්පාදනය කරන්න තාම පටන්ගෙන නැහැ. මෙතනදී අපිට වෙන්නේ ප්‍රපෝසල් එකක් එන එක. ඒක ඕගලන් ඕනම කෙනෙකුට අපිට මේ ප්‍රපෝසල් එක දෙන්න පුළුවන්. අලුතෙන් ප්‍රමිතියක් නිෂ්පාදනය කරන්න හෝ තියෙන ප්‍රමිතියක මොකක් හරි වෙනස්කමක් වෙන්න ඕනේ නම් ඒක ඕගලන්ට පුළුවන් අපිට දන්වන්න. ඒක තමයි මේ ස්ටෙප් එක. මෙතනදී අපි මුලින්ම බලන්නේ ඉන්ෆර්මේෂන් අවේලබල්ද කියන එක. උදාහරණයක් විදිහට මම ඔයගලන්ට කියනවා එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකෙන් සුරාබදු අධිකාරියෙන් ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපිට අවුරුද්දකට විතර කලින් රික්වෙස්ට් එකක් ආවා ටොඩි වලට එහෙමත් නැත්නම් රා වලට ප්‍රමිතියක් නිෂ්පාදනය කරන්න කියලා. ඊළඟට ඔයගොල්ලෝ හයි ඒ වගේ දේවල් වලටයි ප්‍රමිති දෙන්නේ කියලා නේද? රා රක් වලටයි ප්‍රමිති දෙන්නේ කියලා. ඒකත් ඒ නිසා මම හේතුව කියලාම පටන් ගන්නම්. හේතුව තමයි ඕගලන් නිවුස් වලින් අහලා තියෙන තරම් ප්‍රමිතියට නැති රා වගේ දේවල් බීලා මිනිස්සු මැරෙන වෙලාවල් තියෙනවා. මිනිස්සු අන්ධ වෙන වෙලාවල් තියෙනවා. එතකොට දැන් එතනත් ප්‍රශ්නයක් තියෙන බව අපිට තේරෙන්න ඕනේ. එතකොට අන්න ඒක මිනිස්සුන්ට දෙන දේ දැන් ඒක තහනම් කරපු දෙයක් නෙවෙයිනේ. ලංකාවේ රා කියන්නේ තහනම් කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුළුවන්. මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුළුවන් දෙයක් පරිභෝජනයට සුදුසු සත්වයෙන් දෙන්න තමයි අපි ස්ටෑන්ඩඩ්ස් හදන්නේ. අන්න ඒ නිසායි අපි රාවලට ස්ටෑන්ඩඩ් එකක් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකෙන් රික්වෙස්ට් කරේ. හැබැයි අපි ඊළඟට බැලුවා ඉන්ෆර්මේෂන් තියනවද? අපිට ඉන්ෆර්මේෂන් නැහැ. මොකද ලෝකේ වෙන කොහෙවත් රටකවත් ටොඩි වලට ස්ටෑන්ඩඩ් එකක් හදලා නැහැ. එතකොට අපිට නැෂනල් ස්ටෑන්ඩඩ් එකකට වැලියුස් ෆිට් කරද්දි අපිට ඒ ඩේටා රිලයබල් වෙන්න ඕනේ. හරිම ඩේටා වෙන්න ඕනේ. ඒ නිසා අවුරුද්දක් තිස්සේම අපිට මේ ප්‍රොජෙක්ට් එක තාම පටන් ගන්න බැරි වෙලා තියෙනවා. මේක හෝල්ඩ් කරගෙන ඉන්නවා. හැබැයි මේ හෝල්ඩ් කරගෙන ඉන්නවා කියන්නේ අපි නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. ITI ආයතනය, SLSI ආයතනය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ අවුරුද්ද පුරාම මේ ලංකාව වටේම තැන් ඐඩෙන්ටිෆයි කරලා දැනට ටොඩි සෑම්පල් කලෙක්ට් කරගෙන ඒවා ලැබ්ස් අතර බෙදාගෙන මේ වෙනකොට ඒවල ටෙස්ටිං යනවා. මොකද ස්ටෑන්ඩඩ් එකට ලිමිට්ස් ෆික්ස් කරන්න කලින් ඒ වැලියුස් අපිට හරියද ටෙස්ට් මෙතඩ්ස් ඔක්කොම වැලිඩේට් කරලාද කියන එක බලලා විතරයි අපිට ස්ටෑන්ඩඩ් එක කරන්න පුළුවන්. ඒ නිසා මේක හෝල්ඩ් කරගෙන ඉන්න අතරේ ප්‍රොජෙක්ට් එක තාම ඔෆිසර් කෙනෙකුට ඇලොකේට් කරලා නැති වුණාට අපි ඒක යටතේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් වැඩ ටික ඔක්කොම මේ වෙනකොට කරගෙන යනවා. එතන ඊට අමතරව දැන් ඒ ඉන්ෆර්මේෂන් තිබුණේ නැත්තම් ඉන්ෆර්මේෂන් තිබුණත් ස්ටෙප් එක මොකද්ද? අපි ප්‍රපෝසල් එක ඇක්සෙප්ට් කරනවා. ඊළඟට මොකද්ද කරන්නේ? මේ ප්‍රපෝසල් එක ප්‍රොජෙක්ට් එකක් විදියට පටන් ගන්න ඇලොකේට් කරලා ඉනිෂියේට් කරනවා. මේක තමයි ස්ටේජ් 0 කියලා අපි කියන්නේ. ඊළඟට ස්ටේජ් 2 ස්ටේජ් 1 එක වෙන්නේ අපි ඉස්සෙල්ලම වර්කින් ගෲප් එකක් එහෙම නැත්නම් ටෙක්නිකල් කමිටි එකක් හදන්න ඕන. මොකද SLSI ආයතනයට එන ස්ටෑන්ඩඩ්ස් හදන්න කියලා එන රික්වෙස්ට් ගොඩ සහ හදන ස්ටෑන්ඩඩ්ස් ප්‍රමාණය දැක්කහම හරිම පොඩි පිරිසක් තමයි ආයතනය තුල ඉන්නේ. ඒතර මේ එක්කෙනෙක්වත් ටෙක්නිකල් එක්ස්පර්ට්ස්ලා නෙවෙයි. උදාහරණයක් විදියට මම ආහාර සම්බන්ධව වැඩ කරාට ආහාර කියලා ගත්තාම ඔයගොල්ලෝ දන්නවා කොච්චර දේවල් තියෙනවද? දැන් මේ ටොඩි වගේ වයින්නෙත් ඒක යටතට සීරියල් ඐයිටම්ස් තියෙනවා, ඩේරි ඐයිටම්ස් තියෙනවා, මීට් ඐයිටම්ස් තියෙනවා. ඒ වගේ වාස්ට් ඒරියා එකක්. එතකොට මම කියන්නේ මේකේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි මේ හැම ඒරියා එකකම. එතකොට අපි මොකද කරන්නේ? මේ ඉන්න එක්ස්පර්ට්ස්ලා ඔක්කොමලවම පික් කරනවා. මුළු රටේම ඉන්න රිසෝර්සස් බලලා ඒවා යුනිවර්සිටි වලින් වෙන්න පුළුවන්, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ අනිවාර්යයෙන්ම රෙගියුලේටර්ස්ලා ඉන්නවා, හෙල්ත් මිනිස්ට්‍රි එක වගේ, ඊට පස්සේ කන්සියුමර් ෆෙයර්ස් ඔතොරිටි එක, ඊට පස්සේ කන්සියුමර්ස්ලව රිප්‍රසෙන්ට් වෙන්න අපි කාට හරි ආරාධනා කරනවා, එක්ස්පෝර්ට් කරන ඉම්පෝර්ට් කරන කට්ටිය ඉන්නවනම් මේක ස්ටේක් හෝල්ඩර්ස්ලා විදියට ඒ අදාළ ප්‍රමිතිය හදන ආහාරයට අදාළ හැම කැටගරි එකකටම අපි ඉන්වයිට් කරලා තමයි එක්කෙනෙක් හරි තියාගෙන තමයි මේ කමිටි එක ෆෝමියුලේට් කරන්නේ. එතකොට මේ කමිටි එකෙන් තමයි ඔක්කොම ඩිසිෂන්ස් ගන්නෙ. මොනවාද අපි දාන පැරාමීටර්ස්, මොනවාද අපි දාන ලිමිට්ස් එකක්වත් SLSI එකෙන් තීරණය කරන්නේ නැහැ. සරලවම කියනවා නම් SLSI ආයතනය මේ ප්‍රමිති නිෂ්පාදන ක්‍රියාවලියේදී කරන්නේ සෙක්ටරේරියට් ජොබ් එකක් විතරයි. මීටිංස් වල මිනිට්ස් හදලා ඩ්‍රාෆ්ට් එක හදලා කමිටි එකට ප්‍රසන්ට් කරන එක විතරයි SLSI ආයතනයෙන් කරන්නේ. එතකොට
ඊළඟ ස්ටෙප් එක තමයි ඩ්‍රාෆ්ට් එක ප්‍රිපෙයා කරන්න. අපි කමිටි එකක් හදාගත්තට පස්සේ ලිටරචර් හොයාගෙන ඩ්‍රාෆ්ට් එක ප්‍රිපෙයා කරනවා. ඊළඟට කමිටි එකේ මෙම්බර්ස්ලා යම් තාක් දුරකට එකඟතාවයකට ආවට පස්සේ මෙම ඩ්‍රාෆ්ට් එක පිළිබඳව අපි මේක මාස දෙකකට පබ්ලික් ජෙනරල් පබ්ලික් එකට ඕපන් කරනවා සාමාන්‍ය ජනතාවට අපිට ඒකට කමෙන්ට්ස් දෙන්න. ඒ කියන්නේ මේ අපි හදලා තියෙන කෙටුම් පතේ මොනම හරි තැනක් වෙනසක් විය යුතුයි නම් ඔයාලා ඕනම කෙනෙකුට ඒකට පුළුවන් කමක් තියෙනවා අපිට දන්වන්න. මෙන්න මේ කොටසට අපි එකඟ නැහැ, මේක අපහු ඔයගොල්ලෝ රිවීව් කරලා බලන්න කියලා කියන්නේ. ඒකට මාස දෙකක කාලයක් දෙනවා. ඒක අපි අනවුන්ස් කරන විදිය තමයි භාෂා තුනෙන්ම අපි පේපර් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දානවා, නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඊට අමතරව SLSI වෙබ්සයිට් එකේ මේක අපි පබ්ලිෂ් කරනවා. එතකොට මේ ඩියුරේෂන් එකේ මාස දෙකක කාලය තුළ ඔයගලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ ඩ්‍රාෆ්ට් එක අරගෙන ඕනෙම කමෙන්ට් එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට ඕගලන්ගේ කමෙන්ට්ස් ඇවිල්ලා මේ පීරියඩ් එක ඉවර වුණාට පස්සේ, මාස දෙකක කාලේ ඉවර වුණාට පස්සේ අපි කරන්නේ ආපහු ආපු කමෙන්ට්ස් ටික ඔක්කොම රිවීව් කරලා ආයිත් ටෙක්නිකල් කමිටි එක මීට් වෙලා ඩිසිෂන් එක ගන්නවා, මේකේ අපි වෙනස්කම කරනවද මොකද කරන්න කියලා. ඊළඟට තමයි අපේ තියෙන හයස්ට්ම ටෙක්නිකල් කමිටි එක, සෙක්ටෝරල් කමිටි එක, ඒකට යනවා ෆයිනල් අප්‍රූවල් වලට. එතනින් පස්සේ SLSI ආයතනයේ කවුන්සිල් එකෙන් ඔතරයිස් කරලා අපිට මේක ප්‍රින්ට් කරලා පබ්ලිෂ් කරන්න පුළුවන්. ඕක තමයි අපි ස්ටෑන්ඩර්ඩ් හදන ප්‍රොසීඩියර් එක.